කමක් නෙවෙයි. ඔය භූගහ අපි අවුරුදු 30ක් 30 දාන්න භූගහක්. ඕකට ওই මාර්ගම පළාතේ කිසිම කෙනෙක් මල පූජ කරලත් නැහැ, පහන පූජ කරලා තිබුණෙත් නැහැ. ඉතින් ගිය අවුරුදු 10කට 15කට කලින් හදපු සැලැස්මනුව තමයි ඒ ගස් ටික කපලා මාර්ගය පුළුල් කරන්න එතන සූදානම් කරලා තිබුණේ. ඉතින් මේ කාරණය අපේ මාර්ගම සංවර්ධන කමිටුවේදී මේ ප්‍රශ්නේ මතු වුණා. ඊට පස්සේ අපි මහරගම ශාසන ආරක්ෂක මණ්ඩලයක් තියෙනවා. සියලුම පන්සල් ඒ ආරක්ෂක මේ මණ්ඩලේ ඉන්නවා. අපි ඒ මණ්ඩලේ උපදෙස් ඉල්ලුවා. ඒ ශාසන ආරක්ෂක මණ්ඩලය ඒ පිළිබඳව සාකච්ඡා කරලා ඇවිල්ලා අපිට ශාසන ආරක්ෂක මණ්ඩලයේ ලේකම් සභාපති භික්ෂුන් වහන්සේලා ප්‍රසිද්ධියම මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරලා අපි ඒකමතිකව තීන්දුව කළා. මේක වැඳුම් පිදුම් කරපු බෝධීන් වහන්සේ නමක් නෙවෙයි, භෝගහක්. අනිත් එක මේක අනිවාර්යෙන් ඉවත් කළ යුතු එකක්. මෙතන අනාගතයේදී අනතුරු ජීවිත අනතුරු වෙන්න පුළුවන්. ඒක නිසා ඒකමතිකව අපි කැමැත්ත පළ කරනවා මේක ඉවත් කරන්න කියලා. නමුත් මේ සැලසුම් හදපු ඒ ආණ්ඩුවේ හිටපු දැන් වර්තමාන විපක්ෂයේ ඉන්න දේශපාලඥයෝ මෙතන ගිහිල්ලා කලබල කරලා පහම්පත්තු කරලා වැටවල් ගහලා දැන් උසාවියේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තහනම් නියෝගයක් අරගෙන තියෙනවා. ඉතින් ඒක අපි අධිකරණයෙන් විසඳගමු. අපේ ආණ්ඩුවේ වහන්සේගෙන් බෝධි වන්දනාව ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කළොත් එහෙනම් මොකද්ද වහන්සේ කියන්න තියෙන්නේ? සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණායින් පස්සේ උන්වහන්සේ විසින් ප්‍රතිවේදී භාවය පළ කිරීමක් හැටියට බෝධින් වහන්සේට ඒ ගෞරවය දැක්වුවා. එහි ඒක ප්‍රාරම්භක අවස්ථාව. ඉන් පසුව බෝධි වන්දනාවට පෙළඹුණා. උදාහරණයක් හැටියට ආනන්ද බෝධිය රෝපණය කිරීමේදී ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වෙනුවට වන්දනා කිරීම සඳහා ඒ රෝපණය කළා තිබෙනවා. ඒ නිසා බුද්ධ කාලයේ සිටම වන්දනාවට පාත්‍ර වෙච්ච වස්තුවක් හැටියට අපිට බෝධින් වහන්සේ නම් කරන්න පුළුවන්කම තිබෙනවා. මෙතනදී මට කියන්න තියෙන්නේ ඔය වගේ ප්‍රශ්නයක් කැලණි විහාරයේ තදාසන්නේ වුණා. පාලම හදනකොට ඒ පාලම ගිහිල්ලා වැටෙන්නේ මේ කිසිරිවන් කැලණි විහාරයේ බෝධින් වහන්සේ ළඟටමයි. මම මොකද කළේ? ඒ වෙනුවට වෙනත් විකල්ප බෝධින් වහන්සේ නමක් රෝපණය කළා. අර බෝධිය අයින් කළා. තාමත් පාලමක් තියෙනවා, බෝධින් වහන්සේ තියෙනවා, බෞද්ධ වන්දනාත් මාන කරනවා. අවසරයි චමින්ද, මේ අද සාකච්ඡාව තුළදී මේ රාජ්‍ය රසක් උත්සවයේ සැමරීමේ ඉතාමත් ආස්වාදනීය කරුණක් අපි ඔක්කොටම අමතක වෙලා තියෙනවා. ඒ තමයි ශාක්‍ය ජනපදය පිළිබඳව කාරණය. මේ කහපොළ හුඟක් අය අහනවා මොකක්ද මේකේ මොනවාද බලන්න තියෙන්නේ මොනවාද මේ කියලා. මම හිතන එක ගැන මේ අවස්ථාවේ කතා කරොත් ඒක වැදගත් වේවි. ඔව්, ඇත්තටම මේ ශාක්‍ය ජනපදයේ කියන එක ලංකාවේ ඉදිකරන්නට සැලසුම් කරපු එකක් නෙවෙයි. ලයිට් ඔෆ් ඒෂියා පදනම සමග තවත් බෞතුම් කීප දෙනෙක් එකතු වෙලා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර හොලිවුඩ් පුරේ ආශ්‍රිතව තමයි අක්‍ර 600 ඉඩමක මේක ඉදිකරන්න සූදානම් වුණේ. ඉතින් මේ ආරංචිය මම දැනගත්ත මොහොතේම අපේ මිත්‍රයෙක් නිසා නවින් ගුණරත්න මැතිතුමා ලයිට් ඔෆ් ඒෂියා පදනමේ සභාපතිතුමාට කතා කරලා කාරුණිකව ඉල්ලීමක් කරා. මේ තේරවාදී දහම රැකගත් රට මූලස්ථානය ඔයක ඉදිවෙන්නට ඕන ඒ රටේ නෙමෙයි මුලින්ම ලංකාවේ. ඒ නිසා ඔබතුමාලා ඇමරිකාවේ එකක් හදන කාලෙක අපිත් උදව් කරන්නම්. හැබැයි මේ ව්‍යාපෘති අපිට දෙන්න කියලා. ඉතින් එතුමා බොහොම කාරුණිකව සාකච්ඡා කරලා එකඟතාවයට ආවා. අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණේ ලොකු ඉඩමක්. නමුත් වාසනාවට වගේ රෙජිඩෙල් වත්ත කහපොළ පිළියන්දල අක්කර 77ක පමණ ඉඩම මේක නොයෙකුත් තාණ්ඩු කාලවල වල නොයෙකුත් දේවල් වලට යොදවන්න ගිහිල්ලා අසාර්ථක වෙලා මං හිතන්නේ ඒක දෛවයෙන් අපිට උණු වෙන්න තිබිච්ච එකක් නිසා මේක ඉතුරු වෙලා තිබුණා. මේ සමරකෝන් බූදලේ අන්තිම කැමැති පත්‍රයෙන් තමයි මේ දීපල මහා බාරකාරතෙන්ට දීලා තියෙන්නේ. ඒක ඉතින් කොන්දේශිය තමයි මේ ඉඩම පාවිච්චි කළ හැක්කේ බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය සංවර්ධනය වෙනුවෙන් පමණයි කියලා. ඒක නිසා මම මේ ඉඩම පවරගෙන කුමක්ද කරන්න කියලා ඉන්න වෙලාවේ තමයි මේ යෝජනාව ආවේ. ඉතින් ඊට පස්සේ අධිකරණ ජනාධිපතිතුමා ඒ වගේම ගරු අගමැතිතුමා අපිට ආශිර්වාද කරා, උපදෙස් දුන්නා. මේ ඉඩමේ මේක බොහොම ගැළපෙන දෙයක්. එතෙන්දී අපි ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා. එදා බුදු සිද්ධාර්ථ කුමාරී ඉපදුණු ලුම්බිනි වෙන සුද්ධෝදන රජතුමාගේ මාලිගාව, රම්ම්‍ය සුරම්ම්‍ය සුබ, එතකොට මේ බුද්ධගයාව, සාරානාත්, ඉන්දියාවේ බුදුන් වහන්සේ වැඩ සිටි වැදගත් සියලුම ස්ථාන ටික අපි මෙතන ප්‍රතිනිර්මාණය කරනවා. අපි අද ඉන්දියාවට ගියත් සුද්ධෝදන රජුරුවන්ගේ පාදමේ
අර සටහන් බලනවා මිසක් පොළවේ මාලිගාවක් නැහැ. ඉතින් මේ කොහොම අපි අලුතෙන් නිර්මාණය කරනවා. ඒ වගේම අපිට අවශ්‍ය අධ්‍යාත්මික පැත්ත දියුණු කරන්න 10,000කට එක සැරේ භාවනා කරන්න පුළුවන් ආකාරයට පහසුකම් සැලසෙනවා. ඒ වගේම පුස්තකාල විද්‍යුත් පුස්තකාල පහසුකම්. අර මේ මහත්මයා කලින් අහපු ප්‍රශ්නේ අපේ ත්‍රිපිටක ධර්මයේ විදේශීය අනිකුත් රටවල් වලට අපි ප්‍රචාරය කරන්න ඕනේ. ඒ සඳහා අපි මාධ්‍ය ආයතනයක් ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙනවා විදේශීය භාෂා 7කින් ධර්මයේ ප්‍රචාරය කරන්න. ඉතින් මම හිතනවා අනාගතයේදී බොහෝ ඉන්දියාවේ උදවියටත් අතීතයේ දඹදිව තිබුණේ කොහොමද කියලා බලාගන්න ලංකාවට ඇවිල්ලා වැඳ පුදාගෙන යන්නට හැකියාව ලැබේවි. ඒ වගේම අවසාන වශයෙන් මේ කොටසට මගේ ප්‍රශ්නයක් යොමු කරන්න ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවධානය සඳහාත් යන සංචාර කර්මාන්තය දියුණු කිරීම පිළිබඳව අපේ රටේ අවධානය යොමු වෙලා තියෙනවා. නමුත් අපිට තවමත් රික්තකයක් තියෙනවා මේ රටේ බුද්ධ ශාසනය ලෝකයට අරගෙන යන්න. අපේ රටේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ඇති කරලා සුදු මහතුරු අද ලංකාවට වෙලා ඕන තරම් බණ භාවනා හොයාගෙන යනවා. ආරණ්‍යගතව වනගතව බණ භාවනා කරන පැවිදි වෙච්ච විදේශිකයන් ඕන තරම් ඉන්නවා. නමුත් රාජ්‍ය මැදිහත් වීම මත බැරිද අපිට ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය දිනාගෙන ඔවුන් මේ රටට ගෙන්වා ගැනීම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න? අපි අර කලින් සඳහන් කළේ කාරණය තමයි මේ දැන් මේ ජාත්‍යන්තර විසක්කුල්ලත් එක්ක ඇති වෙන අලුත් සම්බන්ධතාවය අපි පාවිච්චි කරලා අලුත් වැඩපිළිවෙළක් හදලා මේ කියන කාරණාව ඉෂ්ට කර ගැනීමට ඉදිරියට යන්න. ඇතිකරු ජනාධිපතිතුමනි, දැන් මේ ශාක්‍ය ජනපදයේනුත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක විදේශිකයන්ට මේ 10,000කට අපි භාවනා කරන්න පහසුකම් දෙනකොට අනිකුත් පහසුකම් සහිතව ලොකු බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙන පරිසරයක් තුළ මේ උදවියට මේ කරනකොට ඇත්තටම ඒක සංචාර පුරවරයක් බවට පත් කරන්න පුළුවන්. මොකද අනාගතේ මම විශ්වාස කරන විදියට රටවල් වලට විදේශීය ආදායම් ලබා ගැනීම සඳහා ප්‍රයෝගික කරගත හැකි හොඳම උපාය මාර්ගයක් තමයි මේ ආගමික සංචාරක කටයුතු දියුණු කිරීම. අනිත් එක අපි මේ ඉදිකිරීම මිලියන 500ක වියදමක් අපි දරන්න බලාපොරොත්තු වෙනවා. රජයේ මුදල් වලින් නෙවෙයි, අපිට දානපතියන් ඉදිරිපත් වෙලා තියෙනවා උදව් කරන්නේ මුදල් වලින් තමයි අපි මේ ඉදිකිරීම කටයුතු සියල්ල කරන්නේ. හොඳයි, අද අප සාකච්ඡා කළේ සම්බුදු තෙමගුණ නිමිති කර ගනිමින් රට පුරා සිද්ධ වෙන විවිධාකාරයේ කටයුතු අතර අපේ රටේ ජාත්‍යන්තර වෙසක් දිනයක් සමරන්න කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. ගරු ජනාධිපතිතුමා සඳහන් කළා මේ වෙනකොට මේ කාර්යභාරය සඳහා විවිධ පාර්ශ්වයන්හි සහයෝගය ලැබෙන බව, බෞද්ධ ආගමිකයන්ගේ නොවේ අන්‍ය ආගමිකයන්ගේ ප්‍රවාහ මැදිහත් වීම ලැබෙන බව, අපට මේ ජාත්‍යන්තර වෙසක් දිනයක් සමරන්න ලැබුණෙත් අන්‍ය ආගමිකයෙකුගේ ලාංකීය මැදිහත් වීම නිසා බව මේ මොහොතේ සිහිපත් කරන්න අවශ්‍යයි. හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරකාමර මැතිතුමා තමයි මේ වෙසක් දිනය හා සම්බන්ධ පණිවිඩය ජාත්‍යන්තර ප්‍රජාවට අරගෙන ගියේ. ඒ නිසා තමයි අපිට ජාත්‍යන්තර වෙසක් දිනයක් සමරන්න පුළුවන්කමක් ලැබුණේ. ඒ පිළිබඳවත් අපි සිහිපත් කරන්න අවශ්‍යයි. ඒ නිසා විවිධ අංශයන්හි සහයෝගීතාව වර්ධනය කරන අපේ රටේ පැවැත්ම, බුදුදහමේ පැවැත්ම සඳහා බොහෝ කරුණු කාරණා සාකච්ඡා වෙන අවස්ථාවක් බවට මේ ජාත්‍යන්තර වෙසක් දින සමරුම පත්වේවි කියලා අපි විශ්වාස කරන්නේ. මේ පිළිබඳව සාකච්ඡා කළේ අපි අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා කැලණිවේ විහාරාධිපති, රජමහා විහාරාධිපති, ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කොල්ලපිටිය මහින්ද සංඝරත්නත් අපි හැමදෙන්න වහන්සේට, ඒ වගේම ගරු ජනාධිපතිතුමා සහ ගරු අමාත්‍යතුමා ඇතුළු අනිකුත් සියලුම දෙනාටත් අපි අපේ ස්තුතිය පුද කරනවා මේ සාකච්ඡාව පිළිබඳව. එත් එක්කම හිතවත් මාධ්‍යවේදී ඔබ සියලු දෙනාටත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ජාතික රූපවාහිනිය වෙනුවෙන් අපේ ස්තුතිය පුද කරනවා. ඒ සමගින් අපගේ සාකච්ඡාව මෙදකින් නිමවට පත් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.